මගේ පරම්පරාවෙන් අවුරුදු දහස් ගණනක් පැරණි වෙදපොත්වලින් හොයාගත්ත බෙහෙත් මංගාව තියෙනවා වට්ටෝරු. එතකොට මන් නාඩි ශාස්ත්‍රෙන්නේ නාඩි වලින් මට තේරෙනවා. නාඩි බලපුවහම් නාඩි වලින් නාඩි කෙනකින් තේරෙනවා තනිප කරන්න පුළුවන්ද බැයිද. මේක අති දුෂ්කරයි. මේක පළමුවෙන්ම ඉගෙන ගන්න කාලෙදී ගුටි බැනුම් අහලා ඕනි තරම් ගුටි කාලා ඒ හැම දෙයක්ම විඳ දරාගෙන තමයි මේව ඉගෙන ගන්න ඕනේ. එතකොට තවත් දෙයක් තියෙනවා, බොහෝම කේන්ති යන කෙනෙකුට කවම කවදාකවත් මේ නාඩි ශාස්ත්‍රය ඉගෙන ගන්න බෑ. ඒ කියන්නේ කේන්ති යන කෙනාට නාඩිය වැටෙනවා දැනින්නේ. දැන් මම තරහෙන් අතින් අල්ලගත්තොත් මට කුකුල් අඩි නාඩි කියලා එකක් වැටෙනවා. ඒ කියන්නේ බොහොම ඈතින් වැටෙන නාඩියක්. එතකොට අර ඔබතුමාගේ රෝගේ සම්බන්ධව මට මොකවත් තේරෙන්නේ නැහැ. ඇයි මගේ මොලේ වැඩ කරන්නේ වෙන දෙයක්නේ. ඉතින් එහෙම නැතුව මේක භාවනාවක් වගේ හිත එක ලෙඩෙක්ගේ අතින් ඇල්ලුවාට පස්සේ වෙන සියලුම දේ අත්හැරලා ඒකට හිත යොමු වෙන්න ඕනේ. ඉතින් එහෙම දැන් මම දැන් ගෝලෙක් හදනවා නම් ඉතින් අල්ලා මම තියෙන ලෙඩ ටික දැනගත්තට පස්සේ ඒ ගෝලයට කියන්න ඕනේ මේ අතින් අල්ලා බල්ලවරලා මොන විදියටද එයාට මේ නාඩි වැටෙන්නේ. ඒතර මම කියා දෙනවා මෙන්න මේ නාඩිය වැටෙන්නේ මේ හේතුව නිසා. මේ නාඩියෙන් තමයි මේ වකුගඩු දෙක නරක් වෙලා මේ කැන්සරයක් හැදිලා තියෙන්නේ කියලා. ඒතර ඒක අරයට අනුමත වෙන්න ඕනේ. ඊනඟ දවසේ එයා බල්ලා කියන්න ඕනේ මට දැන් ගුණ වෙලාද අගුණ වෙලාද. එහෙම අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් අවුරුදු ගාණක් මේක උගන්වන්න ඕනේ. එහෙම ලේසියෙන් මේ ආවට ගියාට දැන් පොතක් පාඩම් කරලා බලලා මේ අහවල් බේත මේ ඒ විදිහට එහෙම කියලා වරලා පොතේ පතේ තියෙන ශාස්ත්‍රයක් නාඩි විදකම කෙනෙක් ඉගෙන ගන්න බෑ. මොනම ප්‍රශ්න තිබුණත් මොන විදිය දෙයක් තිබුණත් ගෙදර ප්‍රශ්න තිබුණත් පිට ප්‍රශ්න තිබුණත් මොන දේ තිබුණත් ලෙඩෙක්ගේ අතින් අල්ලනකොට අර සේරම නැතුව ලෙඩාගෙන විතරක් වෙන්න ඕනේ. මම අප්පච්චි වෙදකම් කළේ වෙදෙක්. මට අප්පච්චි කියලා තිබුණේ මේ උඹගේ කකුල් දෙකේ පණ තිබුණොත් ඔළුවේ පණ තිබුණොත් ලෙඩෙක් ආවොත් ඒ ලෙඩාට වෙදකම් කරපන්. තව කාරණාවක් තමයි කියලා තිබුණා එදිර වෛරකාරයෙක් ආවත් වෙදකම් කළා සනීප කරපන්. ඔබට නැකිලා ඉන්න පුළුවන් නම් මොන විදිකින් හරි වෙදකම් කරපන්. හිතේ ශ්‍රද්ධාව තියෙනවා නම් මිනිස්සෙගේ ජීවිතේ බේරන්න ඕනි කියන අදහස තියෙනවා නම් ධෛර්යය තියෙනවා නම් අපි කවුරුත් මැරෙන මිනිසු කියලා හිතනවා නම් කවදාකවත් ඒක බැරි වෙන්නේ නැහැ. මේක මුදලට බල පුළුවන් කාර්කම් වලට මේ නාඩි වෙදකම කියන එක කරන්න බෑ. මම පන්සල් අධ්‍යාපනය ලැබුවා. කියන්නේ මම ආනන්ද මෛත්‍යහාමුදුරන්ගේ පිරුවණිය තමයි ඉගෙන ගත්තේ. ඒ පිරුවන් අධ්‍යාපනය කියන එක තමයි මම ඉගෙන ගත්තේ. දැන් විශේෂයෙන් ඕනිකම තියෙන්නේ පාලි සංස්කෘතිනේ. ඒ කියන්නේ දැන් වෙදපොත් කියවන්නනේ ඕනිකම තියෙන්නේ. මගේ එදා ඉඳලා මේකේ පැවැත්ම තිබුණේ මට ඉස්කෝලේ අධ්‍යාපනය ලබන්න නෙවෙයි. දැන් ඔබතුමා ඇවිදilla මංගා වාඩි වෙලා අතින් ඇල්ලුවොත් මගේ හිතට එනවා මෙන්න මේ ටික කරපුවම මෙතුමා සනීප කළා කියලා. මට වෙලාවකට හරි කනගාටු වෙන සිද්ධින් වෙනවා. ඒ කියන්නේ මොකද මේ රටේ සනීප කරගන්න පුළුවන්කම තියෙන අය වටිනා ජීවිත මැරලා යනවා. ඒ කියන්නේ මොකද මේ බටහිර වෛද්‍යවරයා කියන පුද්ගලයාගේ තරහකට කියනව නෙමෙයි, ඒගොල්ලෝ පරීක්ෂණේ කරන්නේ. දැන් මංගාවට આવතින් මම අද දෙන්නේ ලෙඩියට බීත්. ඒතුළ හෙට ඉඳලා ඒක ක්‍රියාත්මක වෙනවා. දවස් පහක් යනකොට අර පැතිරෙන එක නවතින. අඩු වෙන. ඉතින් ජීවිතේ බේරුණානේ. ස්පිරිතාලේ මගේ පුද්ගලික වියදමින් බොහොම අමාරුවෙන් දල් හොයලා ඒක අංග සම්පූර්ණ හරි ගස්සලා දැන් වැඩ ඉවර කරලා තියෙනවා. දැන් ලෙඩු නතර කර ගන්න පුළුවන් තැනට හදලා තියෙනවා. නමුත් ඒකේ ලෙඩු නතර කර ගන්න මට අවසර පත්‍රය තවම ලැබුණේ නැහැ. මේකට ටැක්ස් එකක් බඳින්න සිද්ධ වෙනවා කෝ අවුරුද්දකට 764,000ක්. මම අවුරුද්දකට ටැක්ස් එකක් බැන්දාම ඒ සල්ලි අය කරන්න සිද්ධ වෙන්නේ මට ලෙඩුන්ගෙන්. ඒක නිසා මම මේක අත්හැරියා.
පුළුවන් දවසක කවුරු හරි මේ රටේ නායකෙකුට ඇස් දෙකින් පෙනිලා මේ අයට මේ ලිඩ්ඩු නවත්ත ගන්න අවසරපත් වෙලා දෙන්න ඕනි කියලා හිතලා කවදා හරි මට එහෙම දුන්නොත් මම ඉතින් ওই ඉන්න ලෙඩ්ඩු නවත්තගෙන දැන් සම්පූර්ණයෙන්ම ඔක්කොම හරි ගස්සලා තියෙනවා. මම දෙනවා. එහෙම වුණොත් ඉතින් මම එදා ඉඳලා ලෙඩ්ඩු නවත්ත ගන්නවා.